මම මොනවා කරන්නද බේබි? තවත් මේ ප්‍රශ්න පොඩේ මම කොහොමද වැඩ කරන්නේ? අනිවාර්යෙන්ම මම මල ගෙදර එනවා. හැබැයි ගෙදර ගිහින් තමයි එන්න වෙන්නේ. ඕකේ. ප්‍රියන්ත අපි දැන් සිරිල්ගේ මල ගෙදර වෙනුවෙන් මොකද කරන්නේ? මිනිහා ඉන්නකම් අපිට ගැහුවා තමයි. නමුත් මිනිහෙක් මැරුණට පස්සේ ඉෂ්ට සිද්ධ කරන්න යුතුකම් කොටසක් තියෙනවා. ඒ හින්දා අපි මොනවා හරි කරමු. ඒක ඇත්ත ප්‍රියන්ත. අපි මොනවා හරි කරමු. මම මේ ඔයාලගෙන් අහන්න තමයි ආවේ. මම ආරංචියේ විදිහට නම් රාජ මහත්තයා සේරම බර කරට අරන් කරනවා. ඕක මොකද්ද මං රාජ මහත්තයා? රාජ මහත්තයා මේ ඔෆිස් එකේ ඉන්න ඔක්කොගෙන් මල ගෙවල් හරි කර ගහගෙන කරගන්න. ඒක හරි. රාජ මහත්තයා සිරිල්ගේ මරණ අනිවාර්යයෙන්ම කරන්න එපාය. මොකද එක හැලියක වට්ටියෙන්. හරි හරි, ඔය කතා නවත්තලා අපි දැන් මේකට මොනවද කරන්න පුළුවන් කියලා කතා කරමු. නිශාන්ත මහත්තයා, අපි මෙහෙම කරමු. අපි ලිස්ට් එකක් දාලා ඔක්කොගෙන්ම සල්ලි එකතු කරලා මිසිස් ඩයසීල්ට බාර දෙමු. ඒක හොඳයි. එහෙනම් ප්‍රියන්ත, ඔයගොල්ලෝ ඒ වැඩේ පටන් ගන්නකෝ. අපි කරමු. හිතන්නේ තව ටිකක් ගෙනාවොත් හොඳයි කියලා. කුරුණේරෝ මේ මලබදන ඕන කරන දේවලුයි බීමයි ගාමිල්ලා ගෙදර. වාට පුළුවන් ද ත්‍රිවිල් එකක් අරන් ගින් අරන් ඉන්න? පුළුවන් සර්, පුළුවන්. මේ ගාමිල්ලා ගෙදරට යන විදිහ මන් දන්නේ. ගාමිණී ඉන්නවද සර්? ගාමිණී මම පොඩි වැඩකට යවුවා. එයා ඉඳගෙන ටිකක් පරක්කුවේ. මේ ඔයා ගින් අරන් එනවද? හා සර්, මම යන්නම්. මේ ගාමිණී ගෙදරට යන විදිහ කියන්නකෝ සර්. මෙහෙමයි. ආ ඉස්සරහින් ත්‍රිවිල් එකක් අරගෙන දෙන්න කොහොම මන්ත්‍රීතුමාලා ගීගාවට යන්න. හා එතනින් පල්ලයට බහින්න. එතකොට මේ ගීව ගන්න පුළුවන්. කලින් හරි අකුත් කියයි බොහෝ කියයි. හරි, මම හොයාගන්න. එහෙනම් අනුෂ්කා මං ගිහිල්ලා එන්නද? හා අම්මලා දැන් මෙනික නැහැනේ නේ? ඔව්, අම්මයි තාත්තයි මලගේ ඉවරලා මේ. ඔයාලගේ තාත්තගේ ළඟම හිතවෙද්ද වෙ නැති වෙලා තියෙන. අපේ තාත්තෙක් ඉස්සරේ නම් බිස්නස් කරා ශ්‍රී ලංකා. කවුද එතකොට යාට ඔය පිහින් එලා තියෙන්නේ? මේ මං හිතන්නේ මේ එයාගේ තරහකාරී. ඒ කියන්නේ තාම එතකොට ඕක ගැන පොලිසියෙන් හොයාගෙන නැද්ද? මං හිතන්නේ නැහැ. මාලක, එන් මාලක, මේ මහත්තයා ගෙදරටම එන්න. ඕන්නේ අනුෂ්කා, මං කැබ් සර්විස් එකකට කෝල් කරානේ. ඔයාට පිස්සුද? ඔය කැන්සල් කරන්න. අම්මගේ තාත්තගේ ජීප් එකේ මෙයා ඉන්නේ නිකන්නේ. මේ මහත්තයා වැරළුනේ. යම් මහත්තය දොර අරින්න. හරි හරි හරි.
කවුද? ඇයි කවුද? මම මේ රාජමහත්තයලා ගෙදරින් ආවේ. ආ මේ රාජමහත්තයා කිව්වා අර මල ගෙදර ගෙනියන්න බඩුව ගැක් තියනවා කියලා මෙහි. ගාමි කම්පිට පිට බඩුව ගෑන්නම් තිබුණ තමයි. වලගාව මොකද? හරි මැඩම්, ඔක්කොම සරසලා තියෙන්නේ. මේ පන්සල්ට කිව්වනේ. තුනට වාහනයක් යවන්න ඕන පන්සලට. අපේ අපෝ මේ මොකුත් අඩුපාඩු නම් තියන්න බෑ හරිය? හරි මැඩම්. හරි එහෙනම් මේ අපි යන්න ඇතුළට බෑ තනියමනේ. කුරුණිල් කොහොමද ගිය වැඩේ? හරි හරි බඩට ගිනාවා. මම පොඩ්ඩක් යන්නම්. මට ගාමිණිලා ගෙදරට ගියාම තවත් දෙයක් තේරුණා. ඒ මොකද්ද? ගාමිණි අපේ සර්ගෙන් අදිනවා නියම ඇදිල්ලක් මචං. නෑ. ඔව්. ගේ ඇතුලේ තියෙන බඩු ටික දැක්කහම මට එහෙම තේරුණා. ඇත්තද? ඔව්. සර් දෙන පඩියෙන් කවදාකවත් ඒ විදිහට නම් කරන්න බෑ. මාටියා පාරක් ගහනවා නියමෙට. ෂා. ඔය විදිය දන්නවනම් ඒ ටිකත් අපිට අදින්න තිබ්බා. දැන් ඉතින් ඒව කතා කරලා වැඩක් නෑනේ.